කහවත්ත වැල්ලඳුර වෙලේවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව තිබුණා. බියුඩිල් මිලදී කියන මේ පුණ්‍ය කර්මයට දායක වූ ඔබට අපේ ප්‍රණාමය. ඇය ඇගේ අවිවාහක දියණිය සමග මෙම නිවසේ වාසය කර තිබු අතර දියණිය කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරනවා. ඊයේ දිනේදී රැකියාව සඳහා ගොස් යලි නිවසට පැමිණි දියණිය සිය මවගේ සිරුර දැක තිබු අතර පසුව ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබුණා. පොලිසිය පැවසුවේ දියණිය රැකියාව සඳහා ගිය පසු නිවසට පැමිණි කිසියම් පුද්ගලයෙක් විසින් තියුණු ආයුධයකින් ඇගේ ගෙල කපා ඝාතනය කර ඇති බවයි. නිවස තුලදී ඝාතනය සිදු කර ඇගේ සිරුර නිවස පිටුපසට ගෙන ගොස් දමා ඇති බවට පොලිසිය සැක කරනවා. නිවස තුල තිබූ ලේ පැල්ලම්ද ඝාතකයා විසින් සෝදා ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙලෙස ඝාතනයට ලක් වුණේ අවුරුදු 71ක් වයස ඇති දරුවන් තිදෙනෙකුගේ මවක්. පොලිසිය පැවසුවේ ඝාතනයට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි. ඇය පැලඳ සිටි රන්ආභරණ හෝ නිවසේ උපකරණ කිසිවක් සොරාගෙන නොමැති බවද පොලිසිය සඳහන් කළා. මේ අතර කොළොන්නාව විහාර මාවතේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පැය 24ක් යන්නටත් මත්තෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම වෙඩි තැබීම සඳහා සැකකරුවන් යතුරු පෙදියකින් පැමිණෙන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබූ අතර පොලිසිය පැවසුවේ ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ මෙහෙවන චන්දන නැමැති පුද්ගලයෙකුගේ උපදෙස් මත තාරුක ලක්ෂාන් නැමැති පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සැලසුම් කර තිබූ බවයි. කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි සම්පත් නැමැතිකු වෙඩිකරුගේ ඉලක්කය වී තිබූ නමුත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩි තැබීම ව්‍යර්ථ වී තිබුණා. පොලිසිය පැවසුවේ මත්ද්‍රව්‍ය බෙදහැරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇති බවත් වෙඩි තැබීමට පැමිණි වෙඩිකරු තවත් අපරාධයකට සූදානම් වෙමින් සිටියදී අංගොඩ ප්‍රදේශයේදී ආයුධ සහ හෙරොයින් සමග අත්අඩංගුවටගත් බවයි. මේ අතර අබිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මලසිරුරක් ගාල්ල රිජ්මන්ඩ් කන්ද දුම්රිය පොළ මාර්ගයේ අසල තිබී සොයාගෙන තිබෙනවා. ගාල්ල වලව්වත්ත ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක් එලෙස මියගොස් තිබූ අතර පදික වෙළඳාමේ නිරත ඔහු ඊයේ පෙරවරුවේ සිට අතුරුදන් බවට ඥාතීන් විසින් පොලිසියට පැමිණිල්ලක්ද කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කළා. 2017 වසරේ මැයි මාස 30 වෙනිදා ගාල්ල මාගාල්ල පාලම අසලදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම මියගිය පුද්ගලයාට එරෙහිව නඩුවක්ද පවතින බව පොලිසිය පැවසුවා.